නමු තස්ස භගවතු, අරහතු, සම්මා සංගුද්දස්ස, නමුතස්ස භගවතු අරහතු, සම්මා සම්බුද්දස්ස, නමුතස්ස භගවතු, අරහතු, සම්මා සම්ගුද්දස්ස හැම දෙනාටම. ර සරණයි සැද හැති වාසනාවන්ත පෙන්වාන අදත් සුපුරදු පරිදි බෞද්ධහා රූපවාහිනය ඔබ වෙත තිලින කරනු ලබන ධහමානු පස්සනනා ධහරම සක්හාාව සමගින් අපි මැලෙසින් ඕන ගැහෙන්නේ බෞද්ධයාරූපවාහිනය මගින් විකාශනය කරනු ලබන වත්මන් වැඩසටහන් අතරත දීර්ගම ආරම්භයක් තියෙන දිගු ඉතිහාසයක් තියෙන වැඩසටහනක් තමයි ධම්මානු පසනා ධරම සාකච්ඡාව කියල කියන්න බෞද්ධ රූපවාහිනයේ නිර්මාතරුවර අපවත්වීවදාළ අතිපූජනීය දරනාගම කුසල ධම්මනායක ස්වාමීන්ද්‍රරයන් වහන්සේගේ සහභාගීත්වය පවා ඇතිව සිදු කරන ලද වැඩසට ධම්මානු පසනා ධර්මසාකච්චාව තිඒ වැඩසටහන අද දක්වාම නොකඩකොට ඩසින් පවත්වාගෙන එ ලබන්නේ ප්‍රේක්ෂක ඔබ ඒ සඳහා දක්වන උනන්දුව ප්‍රියතාවය හොඳින් මේ කාර මන්්ලේ පින්නතුන් වටහාගෙන් තියෙන නිසා ඒවගේම බොහු ප්‍රේක්ෂක ජනාදරය දිනාගත්ත වැඩසටහනක් නිසා එ නිසාම තමයි මේ වැඩසටහනට බොහෝ දිනා දායකත්වේ ධරමින් මේ සඳහා සම්ගන්ධ වී ධර්මදානය සිදු කරන්න උත්සුක වන්නේ තින් අදත් මේ වටිනා ධම්මානු පස්සනා ධර්ම සාකච්ඡාව අපි මෙලෙසි නාරම්භ කරන්නට බලාපොරොත් වෙනවා සිරිත් පරිදි අදත් ඔබ කෙරෙහි අප කරෙහි කණුණාවෙන් මෛත්‍රෙන් මේ දම් සභා ම්ඩපේට වැඩ වැඩ සිටිනවා ලවතු ගොඩ ශ්‍රඥාරාම භාවනා මධ්‍යස්ථානාදීපති ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ භාවන අමධ්‍යස්ථානාදීපති මොරගහහින රනිසනාසනාධීපති එක්සත් අරාභමී රාජී ප්‍රාන සංගනායක අතිපූජනීය ත්‍රපිටකාචාරය කර්මස්ථානාචාර්ය අබිධර්ම විශාරද අපේ කල්යාන මිත්‍ර අතිපූජනීය මිරහවත්ත ප්ඥාසිර මහාස්වාම ීන්ත්‍රයන් වහන්සේ පෙන අයි හාමුදුරු ඉතාම ගෞරුවෙන් පාදනමස්කාරපූරුකු පිළිගන්නවා පෙන එක හදුරණේ. අද මේ සාකච්ඡාව සඳහා සැදැහැති දායකත්වය දරා කටයුතු කරන්නේ සුනිල් අටුගොඩ මහත්මා සහ ශ්‍රීම අටුගොඩ මහත්මනය ඇතුළු දූ දරු පිරිස විසින්. කඩුවෙල බෝමිරි අංක දෙක කීල්ස් නිවාසවල පදිංචි ඒ පින්නතුන් මෙවන් වටිනා ධර්මදානමය පින් කමක් සිදුකරු ලබන්නේ ජූනි ජූලි මාසවල උපන්දින යේෙදී ඇති පවුලි සාමාජිකයන් සඳහා සුභ පැති සුනිල් අටුකුඩ මහතාගේ සහම මහත්මගේ පරලූසපත් දෙමවපියන්ට පින් අනමෝදල් කරන්න. චෙනුලි යනුලි සෙහාරා දියනයන්ගේ අධ්‍යාපන කටයුතු සාථක කරගනීමට දෛරී ශක්ති ලබේ වා කියල ප්‍රාර්ථනා කරන්න එවාගේම ජූනිසාහ ජූලි මාසවලද උපන්දින සමරණ සුනෙල් අටුඩු මහත්ම එනඩී මිනිපිරිිය අසංකාදුවනය එරංග පුතා චනොඩී මිනිපිරි යනම මේ සියලු දෙනා හට සුබූ පන්දිනවේ බන්ධිනක් වේවා කියල ආශීර්වාද කරන්න අනාගදේ සියලු කටයුතු සාතක වේවා කියල ප්‍රාර්ථනා කරන්න චතුරංග සහ එරංග පුතුන්ගේ පෞල්ලල්ල සියලු දෙනාටම සාත කනාගතයක් ප්‍රාර්ථනා කරන්න. ගේම අපත් වේ වදාළ සියරු සංඟපීතරුන් වහන්සේලාට ඉක්මන් භවයකදී චතුරාරි සත්තිය සඳහා අවබෝධවීම සඳහා මේ කුසලේ හේතුවේවා කියල ප්‍රාත්ථනා කනවා දේශකයන් වහන්සේලා දෙනමට සසරින් අතරවීමට වෙරධර්ණ සීරු සංඝයා වහන්සේට ඉක්මන් භවයකදී චතුරාර් සත්‍ය අවබෝධ කිය පාර්ත්ථනා කනෝ ලෝකවාසී සියලුම ජනතාවට නිදුක්නී රෝගී සුවචිර ජීවනය වේවා උතුම් ධර්මවබෝධය සඳහා මේ උතුම් ධර්මදානමයකු සැලේද ඉවහල් වේවා කිය ප්‍රාර්ථනා කරනවා. තින්ඒ අටුකොඩ පවුලෙ පින්න්නතුන්ගේ සිතැන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සල් එලෙසින් මිෂ්ටවේවා. ය උපන්දින සිහිපත් කරන පින්නතුන් හැමෝටම නිදුක් නීරෝගී සුවචිරජීවනය සැලසේවා, ආයුරාරෝග්‍ය භාග්‍යාදී සම්පත් සැලසේවා. ඉදිරිජීවිත හැමතින් භාග්‍ය සම්පන්න වේවා, වාසනාවන්තවේවා සූපත්වේවා. ඇමට සුලූ පන් දෙනක් වේවා කියලා උහොම කරුණාවෙන් අප ආශිරවාද කරනම් පින්වත්නී අද අපි සාකච්ඡා කරන්නේ දීගහ නිකායේ දසුත්තර සූත්‍රයහි ධර්මකාරණ නවේ ඒවා සඳහන් වෙන කොටසේ සඳහන් වෙන ඉතාම වැඩගත් ධර්මකාරණාවක් ඒ තමයි හාන භාගීය ධර්ම කෙනෙකුගේ පරිහානයට හේතුවෙන ධර්මතා හැරට හඳුන්වල තියෙන කාරණාව ඉතින් මේ ධර්ම කාරණ පිළිබ බඳව අපි දැනගන්න කැමති අපේ කල්්‍යාන මිතරනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපි හදුරනේ මොනවද මේ හානභාගිය ධර්ම කියන්නේ තෙරුවන් සරණයි අපගේ කල්්‍යාන මිත්‍ර ගෞරෝණීය තලල්ලේ සන්දකිති ස්වාමින්ද්‍රයන් වහන්ස අප පින් ත්ස්වාමන්හන්සේ සිහි පත් කළ පරිදිම හාන භාග්‍ය ධර්ම පරිහානයට පත්වන ධර්ම ඉ එක ගොඩේ ඉදලම මෙ දක්වාම අපි හාන භාග ධර්ම සාකච්ඡා කලා දෙැන්න මෙන වෙනි ගොඩේ ආන භාග ධර්ම නැත්තම් පරිහානයට පත්වන ධර්ම හැටියට පෙන්නන්නේ මෙනව අගාත වස්තු ඒ තමයි ඇතරම කෝධය ඇතිවෙන ආකාරය එතකොට දැම් බුදුරජාණන් වහන්සක ධර්මය තුළ කෙනෙකුට මේ පටිගය නැත්තන් කරෝධය ඇතිවෙන ආකාරය ආකාර නවයකින් පෙන්නල තියෙනවා ඒක තමයි ස්වාමන් වහන්ස මේ කරෝධය ඇත්තටම කෙනෙකුගේ හිතටාවට පස්සේ පරිහානියක්ම තමයි කියන එක මෙැතිනින් තවත් සපත කල්ල තියෙනවා සාරිපත්‍ර මහාරහතාන් වහන්සේ කුසන්නසේ ධර්මනාවේ හැටියට තියන්නේ අපේ සිංහලෙන්ම කිවත් අසබලා මට අවඩක් කළේය කරයි කරන්නේ කැන්නේ අතීත අනාගත වර්තමානක කාලත්තරයේ හිතනෝ අසබලා මට අවඩක් කළේය අතීත කරයි අනාගතෙන් කරන්නේ කරයි වර්තමා කරන්නේ අනාගතය විදිහට කරෝධී උපදින ක්‍රම තුනයි. ඊළඟට මන්ගේ පියපුද් තමන්ගේ ඥාතියකුටන තඟම් මතාත්තට තමම් ප්‍රියකරන පුද්ගලයකුට එසේ අවැඩක් කළේ කරයි කරන්නේයි සිතීමෙන් කරෝධී උපදින ක්‍රම තුනයි ඊළඟට තමන්ගේ හතුරෙකුට තමන්ගේ හතුරෙකුට හිත වැඩක් කළේය කරයි කරන්නේ ඇයි සිිතීමෙන් ක්‍රෝධී උපදන ක්‍රම තුනයි. මෙන්න මතුන තමයි නව අගාත වත්තු කියලා සඳහන් කරන්නේ මේක තමයි දසුත්තර සූත්‍රයේ පරිහානයට හේතුන ධර්ම හැටියට නවේ ගොඩවල් අතර පෙන්න්නයි එහමයි හාන භාගීය ධර්ම හානභාගීය කියල කියන්නේ පරිහානයට හේතු වෙන ද. එතකොට මෙතනදී සඳහන් කරන්නේ විශේෂෙන් කරෝදහෙමනතන් තරහ ත්වේශය ආගාතය කියලා ඒකට කියනවා එ ඒවාගේ සිතුවිලි තියනව නමයක් නවවිධ ආගාත එතකොට මෙන්න මේ නවාගාත කියලත් කියනවා මේ නවවිද්ධ සිතුවිලි මුල් කරගෙන යම් කිසි කෙනක් හිතන්න ගත්තොත් ඒ හිතන්න යාම යාගේ සිත තුළ ආවේගය කෝපය කරෝධහය තරහා වැඩි කරන්නට හේතුවක් වෙන එතකොට තරහ එන්නට හේතු විච්චේව යළියලිත් යළියලිත් කල්පනා කරන්න යාම තුළ තරහ හිතේ විතරත්තියාගෙනන්නේ නැතු ඒවා කයින්සා වචනෙන් එළියට දාන ගන්න එහෙම එලියට දාලා ඒ තුළ තමනු පිරිහෙනෝ සමාජිත් අර්බුද ඇති කරනු අන්න ඒ නිසා තමන් අධ්‍යාත්මිකව පිරිහිනොවගේම සමාජයත් පිරිහවන්න හේතුවෙන කාරණනමයක් නිසා මේවා නවවිධාගාත් හාන භාගී ධර්මය හැටියට සාරිපුතු මහරහතන් වහන්සේ ධර්මය තුළ අවධානය කළ තියනවා අපි හන්න මෙතන පලවෙනි කොටස් ගත්තෝ තඒ කොටස කාල තුනක් තියෙන අතීත වර්තමාන අනාගත කියලා අපි එකින් එක ගත්තො අප ප හාහඳර අතීත කාලයේ දැන් ගොඩක් අයට මේ තරහා යන එහෙමනැත මේ ආගාතය ඇතිවෙන්න හේතුවක් වෙන මේ අතීත සංසිද්ධීන් සිහිකරනවා. වර්තමානය කවට හරි බැනුම් ඇහු හාම මෙහෙමනැතන් අවැඩක් සිද්ධහුුණ හම කේන් තිය නෝ වගේම සමහරු ඉන්න මේ අතීතය ස්මරණය කරගෙන අතීතය සිහිකර කර ඒ ගැන හිතලා තරහගන්න ඒක මොනතරන් අනර්ථකාරී ක්‍රියාවදද එක කොර පරිහානයක් ඇති වෙනවද කියන ක අපී අවධාර්ය කළොත් ඳයි නේද හ ඇතර ශස ධර්මය සඳහන් වන්නේ කුද්දෝ අත්තම් රජානාතය කුද්දෝ දම්වන්න පස්සට ඉතින් මේ කිිපිච්ච තැනැත්තාට කෝපේයට පත්තිජ තනත්තා හරියට සර්පයක් වගේ ඉතියාට අර්ථයක් පේන්නේ ධර්මයක් පේන්නේ එනිසා මේ කරෝධය කියන එක මොන පැත්තම් බැලුවත් මහා අනර්ථකර දෙයක් එතකොට අපේ සාමිනස දැන් මුලින් කතා කල අතීත එහම ස්වභාාව අපට කෝධය ඇතිවෙන විදිේ ඇන්තරම් සාමිනතර තරන් පුද්ලය තුන් දෙෙනෙක් කන්නනකට ධර්මය සහන් වෙනවා ද සමහර පුද්ගලේ කරෝධය ඇති වෙනයාට ක්‍රෝධය ඇතිවෙන හරිටර දේ ඇද ඉරක් වගේ කෝධය ඇති වෙන ඇවලම ඇතිව වෙලා යනු ඊළඟරස්සන්න තව පුද්ගලෙක්කට කරෝධය ඇතිවනාාම ක්‍රෝධය ඇති වෙනවා කෝධය ටික වෙලාව පවතිනවා යාඒ උපමාවක් කියන්න වැල්ලේ ඇඳ ඉරක් වගේ කියලා කෝධය හැබැයි යාටත් නැතිවෙලා යනවා සමාර පුද්ගලිව ඉන්නවා හරියට මේ ගලයකටුක් ඉරක් වගේ එයාටේ කෝධය මැරෙනකාං අමතක වෙන්න ඒකම තයි තියෙන් නතකරදැම අතීත කාරණා හිතහිතා කෙනෙක් කේන්ති ගන්නවා කියලා කියන්නේ වාරෙන්ම ස්මහන්ස යාට අර මේ ගලයකෙටු ඉරක් වගේ එයාට ඒඒ කෝදේම හිතේ තියෙන පුද්ජලයෝ දැන් අදර අපේ මේ රටේ ගත්තාම පරම්පරා ගනන් ඇතර වර්තමාන පරම්පරාව දන්න මොකට තරහ වෙලා ඉන්නකිෙව ඒ තරමට අර කරෝධය දිකටම යනවා එහෙමනං අර අතීත හේතු ගැන කල්පනා කළ තමයි ඇත්තරම ගොඩාත් දෙනෙක් බොහෝසෙන්චනික ේ හැරුණහම අනත් බොහෝ දෙනකුගේ හිත්තුල පවතින්නේ අතීත ක්‍රියාකාරකම් එම ද පානක් ද ගොඩක් වෙලාවට අපි කියනවන මේ වර්තමානය තුළ ජීවත්වෙන්න කියලා ඇතොට දැන් ඔය විදිහට බැලූ හම වුණත් අපිට තේරෙනවාම මනසි අතීතයට ගිහිල්ල අතීතයේ යමෙක් අපට කළකීදෑ ගැන කල්පනා කරන්න යාම තුළ තමයි මේකරුදේ ඇතිවවෙන්න අ කරපු අනර්ථය අවඩ ගැන ඇතු වඩ අනර්ථය කියන එක අතීතය කළ අවැඩ සහ අනර්ථය කියන්න නමිතැනද හිතුවත්න කේන්තිය විසලෙන්නේ මකද එතකට අවර්ථ අනර්ථය කියල කියන මොව විදිහයට අපිටකර්ථකතන කරගන්න පුලුවන්ද හෝ ත්‍රම් සංසති අනර්ථය කියල කියන්න දැන් නෑ දැ කියෙකුට ද පිස්්වාන්ස හ පස්න ට එතරම පහැදිල න්නේ. දැන් අපිට අපි හාදුුරණය අනර්ථය දැන් අතීතයේ මට හවල අනර්ථයක් කලා කිය හිතනකොට ර්තය මද කියම අනර්තය කියන්නමකද කිය ශස ඇතරමද මෙහෙම අනර්ථය කියල කියන අපි හිතමු දැන යම්කිසි පුද්ගලයකුට මට හාවලා මෙන්න මෙම අතීත ගී ගෙවිච්ච කාලේ මොනහරි අලායක් තීය කියන්න ඒයවෙන්න පුළුවන්න්න පුි සතිය වන්න පුළන්ගේ මාසයෙන්න පුළන්ගේ අවුරුද දෙ වන්න පුළන් අවරුදධහකර පාලකට කලින් වන්න තිවෙන්න පුළ පුළුවන්මකට දැන් අපිහිට මොහරි අලා්‍යයක් කර තියෙන නැතන් මන් සතු දෙයක් පැහැර ඇරගෙන තියෙනවා එහම පොරකමක්රකමක් කරලා තියෙන එකට තමන්ට අප කීර්තියක් පුදුම විදිර තමන්ට නින්දාහරිබව කරලා මොළු සමාජය තුළ තමාගේ තිබි්ච ප්‍රතිරූපය නැති කරල දක්වත්තාව. ඇත්තම් පහරක් ගණ්ඩ පුළුවන් හම වගගේ නති අතකේ ඒයනු මේ අවැඩ අනර්ථයකික මේ විදියට ගන්න පුළන්ද කයින් වචනයෙන් කරනු ලබන ක්‍රියාකාරකා ද හෙම නත සිතිං කරනයවා සමහර වෙලාවට සිතිං හිතනය අපිට පේ නෑන අයවචනය කර සි ගතන අපට ගඩ බෑමත හෙමයි හොද හිත හිතන එක අපේ නෑ පේන හැනේ ඒතිසා කයින් වචනයෙන් කර නර්ථ කර දවල්. එහම අතකරට දැන් කයින් වචනයෙන් කරන ආනාර්ථය හැටියට ගන්න පුුවන් අපිට දැන් කවහරි්‍ර ආතීතයේ ගහල තියනෙන එන අපිෝ මරන්න ඇවිල්ල තියෙනවා. මරන්න තර්ජනය කරලා තියෙනවා එනතාම් අපි රිදවල තියෙනවා අපේ අප ඉශාරීරික වදහිංසා අපිට ලබා දීල තියනවා. ඒ එක පැත්තට. ඊළඟට හයි කරන තවානර්ථයක් හිදිරගන්න පුළුවන් අපේ දේවල් හොර කංකරල තියනවා අපට යම් දේවල් ලැබිය යුතු දේවල් වලක් වල තියනෙනෝ අපේ දේවල් හොරෙන්ගන්න වගේ අපිට ලැබින්න තියෙන දේවල් ලැබෙන්න්නේ නැතිවෙන විදිහට මොනො හරි වෙන ක්‍රියාකාරකම් කරලා තියනො දෙන්න හදනායව නවත්තල තියෙනවා. ඊළඟට අපිට කාමය වරදවා ඇහැසිරීම සම්බන්ධෙන් පොළඹවීම් කරලා තියෙන හෙමනැත්තං ඒ සම්බන්ධ චෝදනා කරලා තියෙන පුළුවන් එහෙම නැත්තං ඒවාට යොමු කගන්න උත්සාහද අවස්ාව වචනෙන් ක anarර්යගburu කිය තියෙන ප්‍රමාණ ඒවාගේ අප කියම් කියලා තිය අපි ගන්න තාවකිරිසකට කියම් කියලා අපි බිඳව සජ අරණ කන්නෙම්ිලා තියන ඒවාගේ සමහරලට පරුස වචන කියලා අ සභ්‍ය වචන කියල පුුණු හරප කියලා අපට දුස් කියල තියෙන බැනල තියනවා එහම තම් වැඩගට නැති හිස්්වචනකයකි අපි කාලි නාස්ති කරන්න ඇැවිලා තියෙන දැ මෙන්න මේ ක්‍රිය ආකාරකං තමයි මේ අනර්ථය අවැඩ කියලා අපිට ගන්න පුළුවන්කම තියෙන එතකොට ඔය දේවල් කරපු දේවල් අපිට අතීතියාලා කරපු අනර්ථය ගැන අපි හිතන්න ග හාම අන්තිමේ දී අනර්ථය සිදන අපිට මැනද පැදිිය එතකොට දැන් එවන් අනර්ථකහරී ක්‍රියාවන් නොසිතය යුතුයි කියන එකයි මෙතරදි අවධාරනය තරම හන්ස ඇත් මේ දි මෙතන්න මේ පරිහානය පිණිස හේතුවෙන කාරලාන්න දැන් කතා කරන්නේ එහෙම ඇති මේ විදිහට අතිවිතේ විච්ච අපේ දැ ස්වාමන්හසේ බොහො පහැදිලිව කයයි වචනයයි මුල් කරගෙන වෙන අනර්ථකර දේවල් පැදිලි කලා තකොට ඒ අතීතයේ අපිට අවාසියක් අවඩක් පිරිස විච්ච දේවල් හිත හිතා යෝනිසෝ මනසිකාරයෙන්කදමතර ෝනිසුව මනසිකාරයක් තියනවනං එහෙම හිතන්නන්නේ න මේ කාරතිං අතීතය විච්චේ සිදුවීම හිත හිතා රක් කොච්චි මං අවදිමං අජිනිි මං අහන්ස මේ කියනවාඒ දේශනාවනුව ඉතිං අනේ මෙහෙම කරා අරම කලා මාව පැරැද්දුව මට මේවා කලාකික ඒකම හිත හිතා ඉන්නකොට මේ කරෝධගින් ඇවිලෙනු ති කරෝධ ගන්න ඇවිල නොමස මේක නිවීමට යන්නේ නෑ ඉති එහෙම නම් ස්වාමිණහත මේ කරෝධය කියනේ අපි ඇතරම තේරුම් ග්ඩෝන මේක අර මම් මුලිනොත්කම එක සාරපය එක් වගේ කරෝධ කර පුද්ල ඇදම් බලන්න ධත් පිටි කනු නිදේශ පාල පෙන් ල තින දත්මිටි කනවා වට පිට බලනවා දන්නුමුකර හොයෙනවා අනුන්ට පහර දෙෙනවා තමන් තමු සීදී නසාගන්නවා ඔ හැම දෙයක්ම වෙන්න මේ කරෝධය නිසා එතකුට දැන් අතීත සිදුවී මල් අප දැ මුලිම කතාකරය අතීත දේවල් නිසා මේ අතීත සිදුවී මල්ලගෙන මේ විදිහට පැසව පැසව පුදුමාකාර්මිද්දේ සේමුල්වෙලා මේක මයෝන සෝ මනසිකාරයෙන් මෙනහි කර කර ඉන්නකොට ස්යන්න අනිවාරෙන්ම මේ කෝධය කියනෙක් උපරි මඇති වෙනවා තින් මේ නැතිකර ගණඩ කම නගඉතින් වෙන කිසිම දෙදයන්න වෙයි මෛත්‍රය තමයි තියෙන් එහම අපිහන්දට මෙහම හිතනො සමහල දැන් ඔන්න කවුරු හරිගෙනෙක් අපිට අතීතයේ කිසිාම අනර්ථයක් කලා ද ඒක ගැන හිත හිතා කල්පනා කරන්න ගිහාම දවේශය ඇති වෙන ස්වභාවේන ද මෙතනද මේ ආගාතය ඇතිව ෝො කිය එක කියලකෙන් දැ කවරුහර කිරක් අතීත අපිට කරපු අනර්ථයක් අපේ හිතේ මතකයේ තියාගෙන එවන් පුද්ගලයන්ගේ ඇසුර ගැලපෙන්න්නේ නෑ මේ මිනිස්ස ඉස්සර ඉඳලම මට කරපු අය කියලා දැනගෙන ඒ පුද්ගලය වර්ජනය කරලා ඉන්න එක මතක තියාගෙන හිටියට ප්‍රශ්යන ඇන අපහදරන්න ෝද ඇතර ති මග හරලා ඉන්න කලකොදයක් මොකද එහම පුද්ලයන්ගේ නිතරන්තර කරදර පීඩා ඇතිවෙනවානම් එවැනි පුද්ගලය ෝ සම්මඛ වෙන්න ඇතුව ඇති ඇතරේකන සහමිනිසු ෙවල් දුරල් පවාකුුණ අදාලා යනවන් එහම මෙහම දා කට මතගේ තියෙන හලා මෙහමර හිතේ යෙනවා මේම අපිට මෙහ ඇඩ වුනෙත් මේ හවලා නිසා කියලා හි යෙන්න්න පුළුවන් එහම නමුත් ඇත්තර සහන්ස මෙතනදි අපි මේක සිතිම්යිංකරන්න පුළුවන් ඒක තමයිඉතින් මෙතනදි විශේෂයම වටින නැත්තන් ක්‍රෝධය කියන එක හැමදාම අපි ස්වාමිනත කිව්වාගේ කරෝධය අපේ සිතේ පවතිනවා කියලා කියන්නම අපිට පුදුම වලකපා ගැනීමක් අපිම කරනවා එහමකොද මරණ මංචකය වනත්වාහස ැමකද හරක පුරද්දට ගෙහිල්ලා දිගින් දිගටම දිගින් දිගටම හැමදාම මේ කරෝධ් සිතම් පුරුදු කරගන පු කෙනාට අතීත සිදුවම් නිසා මරණ මංචකය ඕක අමතකව කියලා කියන්න බෑ එ ඒක මතක් වඩ පුළුවන් තිනි සංහ අපි වැඩියම් පුරුදුකරපු දේන අපට සිහිවෙෙන්න්නේ එ ති අපි වැඩියම් මේ අතීර සිදුවමක් කල්ලගන මේකෙම ඉන්න වනන් මේක අපටමයි අනර්ථ කර විශාල අනර්ථය සිදුවෙන අපට එනිසා දැම් මොකද මේ කෝධේ නිසානිසාත සියලු මකුසල් සිදුවෙන සියලු අප පංචානන්තරය පාපකර්මගත්ොත් පංචානන් තරය පාපකරම පහම සිද්ධ වෙන්නේ කරෝධී නිසාන් ව්‍යාපාදය නිසා දෙැම් බලන්න දැන් අම්ම මරන්නේ තාත්තමරන්නේ රාතන් වහන්සේ මරන්නේ බුදුරජාණන්සැන්ල්ලේ සලුවන්නේ සංග බේදී කරන්නකො මේ ව්‍යාපාදනතන කරෝධය නිසා ඉතිහෙමට මේ කරෝධය කියන එක නැති කරගන්න අපිට පුළුවන්නං ති බදුරජාන්සේ වදාලි කන්ති බලම් බලානිකංකලමදගේ සහරු කිය මෙහෙම කතාද මගේ පස්වායිමගේ හිතේ තරහන්නේ මංගේ ත් ඇලත්ක වගේ ගණු දනුවන්නස්වා ඒ මොන වගේ අවස්ථාවද ඒක සහස වචනර්ථහරිම ගත්තොත් තරහක් නෑකිල කියන තියන ක්‍රෝධයක් නෑ කිලකිින් කො කියනේ නිස්සු ඇත්තවසේෙන්ම අනි වාරම ක්‍රෝධී තියන දැන්කරගන්න දෙයන්න ගැටෙන්ට යන්න මේ තිං ඒගල් අර වි්‍යහාරයට කියනවාමගේහිම ප්‍රස්්නැනෑම රක්න හැබැ දැක්කම මූුණ වෙනස්නෙන අහකබලාගෙන යනවා එහෙම අමත්තා තියනවා ඒ අර අර්ථීත සංසිද්ධීන් මතකට නැග මතකේයට නැගෙනවා එතකට සාමාන්‍යයෙන් එහෙම අමතක කරන්න මමුතුලුවහන්ද පිහාහන්රන කියන සම්පුූලුවන්ද දෙකන දේ දීර ඒවාගේ ිනිස්වන්නවා හ සමහරන්ට මොව කරත් ම මයි මොුව කරු ිපිච්ච පරික් මක් කියෙන්නීම නැදනිකක් දේ ඇද රක් වුණතා පහුණක යැ නැද්ද එහම දෙදන්නඩක්පුල අන්නත්සාංස ක්‍රෝදයේ මෙම දැන් කවරු හරි කෙන අපිහිතම අපි අනර්ථයක් කරපු කෙනෙ එක අගැන කරපු්‍රියපු දේවල් සම්පූණෙන්ම අමතක කරල දාලා මේ හොන්තරම යාලු වෙනවා යාලුන ඊට පස්සිත් යාලු වෙල ඉන්න අතරිස් පොහොම වුණත් මෙයාමට මෙහෙම කරන්නෙ කියලා ද අපි හිට මෙහෙම දෙ එකක් අපත් දගන්න තරුණ ගෑනුලමක් පිරිමිල මේ දෙන්නෙ යාලු වෙලා ඉන්නවා ඊට පසේ දෙන්න මොකක් කර හේතුව නිසා අනවබෝධය නිසා තරහ වෙනෝ තරහ වෙලා දෙන්න රණ්ඩ වෙන ඊට පස්සේ ආයිටක කාලයක් ගිල්ල දෙන්න යාලු වෙනවා. ජාලු වෙල විවාහනාකිෙ හිතුම් ඒ විවාහවෙලා දැනතිින් හිතන්නේ විවාහ වෙන කියන්න අපිහ ගොඩල්ලොකු සම්බන්ධයන්නන්නේ එතක ඒහිම විවාහවෙල ඉදෙද්ද. ඉන්ඳෙල්ල හිටල කොහුණන් මටවා මෙම වැඩ කරණය කියලා අරග මතක් කියන්න පුළුව න ඇතකර ඒගේ මොකක්ද තන තියෙනවා සිවම් සංස හොන් තරන් සිද්ධ වෙනවා. දැ බොහොම බැඳීමෙන් ඉන්න කාලේ විශ්වාසටි කෙල සෑම දේම කියනවා ඇහම දෙහෙම සිදුව ප්‍රශ්නය සහර ගැටලුවෝයක විසඳ ගණ්ඩාපපු වත්තාවකති අතර මෙහමවත්තාව මටකයි හිනාගිය ඇහමයි. ොකද බොහොම බැඳීමෙන් වයාලු වෙලා ඉන්න කාලේ තමන්ගේ තියෙන සියරු දේවල් කියනවා කියන එහමයි. ගඟ ති දරුව මල්ල ඇතුවෙලා ටස ෙම නිබක් කර කාලය මෙහෙම කියලාර ආරකම මෙම කරගන ඒක මේ එහෙමත් දෝසා රෝපනය කරනවා එහෙම එතකොඩ දැන් ඒ වෙලාව්ට දෝසා රෝපනය ලබන පුද්ජලයාට එක හැම දාමලොකු පියඩාවක් මන් මෙතර මේ අවංකෝ කිපු දේ එහම දැ මෙ මේ කල්ලගන මට මෙහෙම කරනවන්නේ කියලා ඇති එතකුට සහන්සන් මෙෙමයි ඉතින් ඇතරමි පුහදුන් ගතය ඉතින් මේ ක්‍රෝධය රාගය දවේශය කෙනෙකති පපුතජ්ජනයාට මෝහය තියෙනකං ඉති ඕක මංහිතන්නේ මේ ප්‍රතක්ජනභාවය ඉක්මවා යන තුරුවක නැත්තට නැතිකර එත්‍රම දැන් කාමරාග පටික දෙක නනාගමවැනිකම තියෙනවා තියනවා ඇ නමු අපි දක්ෂ ෙන්ඩෝන යම්කි ඕෝලාරිකව මහල් ලොකූවට ක්‍රියාත්මක වෙන්නතුව යම්කිසි මට්ටමක නිද්‍රාසීඩීව මේ කෝධය තියන් අපි පුරද්ුවය මකද එහෙම නැතිුණ අ ැ ව්‍යාපාදය කරෝධය ඔය නොයෙක් නංවලින් හඳුන්නන්න මේ මේක මනික් දැ ලඩ ව්‍යාපාදයේ විග්‍රහ කරලා තියන්න ව්‍යාපා්ති විෙනස්ස තීතිය ඇතියෙන සිිත්තම් යමක් හේතු කරගෙන සිත විකෘත්තියට විනාසයට පත්වන ව්‍යාපාදයක එතකුට සහස දැම් බලන්නට මේ එහෙම විකෘත්තියට විනාසයට පත්වුණම මෙතන අටාව පෙන්නනෝ දැන් ආහාරයක් ආහාරයක් පිළුණුනාට පස්සේ ඒ ආහාරයට තිරිසංගත සතෙක්කොත් කැමතින සාමාන්‍ය බල්ලෙකට වඋනත් විරුණු චාරයක් දුුණු තෝටිකට කහලා ලනයන්න ඕ කන්නෑ. අන්න ඒ වගේ මේ කරෝධයෙන් යුත්ත පුද්ගලයා කරෙහි කිසීම සභවක් නෑ ප්‍රිය භාවයක් නෑ මුහුණ පපුරද අපට ඕන කෙනෙකොට දැන් දැ සාමානය අප ෙරඉන්න කට වන තාතර කේන්ති කරලා අපට මන පේනවා හමකින් තාතර කේන්ති කෙලෙෙ ඊළගට දැන් අප ලොක හාමුුදුර කෙනකුට අපට කේතිදිගෙන අපි ේලාවට යන්න කතාවට කට න යන්න මොකද මනොහර දෙේකට ර මේ කෝධය කියනෙ එක මෝන පුරාමේ ගති අර අපේ ස්වනන්තය හොඳ වචනක මන්ටම තමයි මේක අනර්තය තින් එ ැ ලට මෝන පවා විකෘති වෙන කියන්න දැන් කෙනෙකුගේ හිතට ඇතිවෙන මේ චෛතසකයක් නිසා සාරීරික වසයෙන් එක සම්පූර්ණම දැන් සමහරු දැන් කියනව මේ අම්මෝ කේන්තික හම යකෙක් වගේ කැනේ තරමට වෙෙනස් වෙනවා එම එතකොට ම මූුණේ මේ සමහර වෙලාවට ආල්බදන්න පුුවන් පොරිබදින්න පුළුවන්ත බ දැ අරන ර කිය හැම කියනවස්ථ තිය තියනවා එචරට රත්වේලා රන රත්වෙලා කොටති ඇතර එහෙමනම් මේ කරෝධකන්න ඉතින් අපි මේ අනි වාරෙන්ම නිවාගත යුතු එකක් හර දැම්මට මෙම දැ විසාකච්චක් එන්න කොට ුතුනේ. සරුවච්ඥන් වහන්සේ ඇත්තරතින් බලන්ඩ දැන් ඔය ආකාර නවේ මේ අගාත වස්තු එහෙම නවේ? ර ස්වාමන් වහස කල්පනා කල බල්ප හම කෙනකුට කේන්තියන හහිතුවන්න්නේ මමතු නමට තමයි කේතියන්න රස්ථානකෝ පේතියන වෙන එකක් නමුත් එතකොට දැන් අපි නිකා සමාජයෙන් ඇහත්හෙම අපි සිිල්පිරි සක්කෙන් අපේ පිරිි සක්කන අපිට කේන්තියන් හේතු කියන්නක උත්හෙම පපුද්ගානක් ලියයි එහමට මෙ පුතානිසායන මෙයානිසායනම නොය නමුත් මේක හකුලෝල ගත්තුොත් මේ ආකාරණාවෙන්තම අපි ඕනම කෙනෙකුට කේන්තිේතිය මේආකාර දැන් තමන් හිතන පතන විදිහට යම් කිසි දෙයක් යෙදෙනවා නම් කවදාවත් කේන්ති යන්නන්නේ දැන් අපිටර කකචෝපන් සූත්‍ර දිත්ඒක පැහැදිලේ නවර එතනදිත් ඇත්තරම දැංහර වේද හිකානය දසන්න ඒ කකචෝපම සත්‍ර උපමාවක් තියෙන්නේ එපමාවිතතියනවා දැන් ඇ එතන ගෘහණයක්න්න ඒ ගෘහණය මේ බුදුර ගන්නාස දේශනාව කරන්න ගෘහ හොම වස කෙනෙ හරි ප්‍රසිද්දයි ඉතින් මේ බොහොම ඉතින් ගෘහණයට හිටියා මේ දාතියක් දාශය කල්පනා කලා දැ මගේ ගෘහණය මගේ නොන මේ වීතිය මිනිස්සු මෙන්න ගමේ මිනිස්සු මේ පලාති මිනිසු හැමෝම කියන්නේ ඇහෙන්ඩවත් කතා කරන්න පුදු වසන කෙනෙ කරිම සාන්ත කෙනෙක් මේ මම හොඳට වැඩ කරණ සාමයා හැමඉන්නවද හිමවනැත්තං එයාගේ ස්වභාව ීම ගුණ තියෙන තියනොහද කියලා බලන්න හිතුනා තිහෙම හිතිලා මේ දා සියමොකතිෙර දවසක් පරක්වෙලා නැගිට ට හමදා මහතර නැගිටන කෙනා එදා පරක් වෙලා නැගිට එදා නෝනාගේ මූන හොඳ නෑ දේරුම් ගත්තා ටිකම් යන කියේන්ති යනව හෙනම් දෙවෙනි දවසක තවටිකක් පරක්ෂා කරන්න හිතලා තවටිකපරක්කල නැගිට දා ඔන්න දොස් කියන්න ගත්න්න තුන්ෙන දවසත් මේ කරයි එදා පරු වචනින් බන්න හන්තර වෙන දවසේ හොඳර මක න්තිකයා දොරපොල්ලරගෙන පහර දුන්න ති සම්පූර්ලේ ඔලුව පලාගනට දස්විලිට බෙහැලා මේ හා දුවන්නගත මෙන්න වසන කෙනගේ වැඩ ස් මන් මෙච්චර කල් මෙහි වැඩ කරගෙන හිටියා වරද පෙන්නවවිත් සමාජයට මේ මං පොඩ්ඩක් මේ මේ පරක්වල හැරුණනා කලා බලන්නට දොරපොල්ලන් හොමකේල් තර බුදුරජන් දෙේසන කන්න එඉදා ඉඳල යාගේඒ වේ දහිකාවට තිබච්ච ීර්තිය නැති වෙලාගියකපට මේකින් තේරෙන් ස්වාමෙන් න්තකොට අපි හිතන පතන විද්‍යහට මද අප ස්වාමන් වහන්සේ ගත්ත අපේ ස්වාමිණන් වහන්සේට දැංගව ස්ථානය අපත් තලාලා හ ළඟට මේ නාර්ධමන්දද ඒතන දායක් කාරකාදී ඉන්න උපත්තාය කළා ඉදුිය දුරු මහත්තරු මේ හැම්ම දෙනාමපිරිස් දුකරණයි හැමෝම ස්වාමනාත හිතනවටත් වඩ හොඳ ස්ාන වැටික ොක්කු සිද්ධ වන ොි හටක් ඇතිෙ නෑ නද එමජෙට හේතුවක් නෑ දර අපි අනිවාරෙන්ම කියේන්ති කියන්නේ ඒ අය හොඳ හොඳ හිද මංගේබීමම හොඳ වෙලා හොඳ වෙලා ඇති ඒතුකරට ැන් ඇතරම ම හරියටම හොඳයි කියල කියන්නේ රියට හොදයි කියෙ ගැට අරමුණේය නරකවිද ඒ අය අපි වස් පස් කරලානෑ අපි ඒවගේලාට ද මේ කහගන දැන් අපි ඇි හො කරන්න කියලා අනකරන්න පු එහම ඒකද සහස තියන උපා තිනවා හම න පුතුරජන්න සඳත් මෝක පුරුස කියල කිපවත්තා තියනවා. සමහරලාටර තතාගතන් වහන්ස බලඩ ආපු ඇවිල්ලා කෑකුස්සංගහුවක ආපහ එලවලති හම ඒේවගේවත්තා තිය නති මහ කරුණාව යනවා අශ්‍යතන තද ේන්නද අවශ්‍ය නද නැරන්න නමුත් අපේ හිත පලදු කරගන්න ගන හම තකට දැ. එහම නතුව හිටුවොත්නම් කොමත් කරන්න බැනමු කෙනෙක් හොඳයි කියලා කියන්න මෛත්‍රී පැත්තෙන් හොඳයි කියලා කියන්නේ ජැටේන අරමුණේ නොගැටි හින්න පුළුවන්ම් අන්න එක තමයිස්මනක් ත අවශ්‍යය එ ගැටන අරමුණ නොගැට ඉන්න පුළුවන්නම් ඒ හොදමයිඒ වගේ ඇල්ලෙන අරමුණේ නොවැැල ඉන්න පුළුවන්ම් ඒකත් තවත්ොදකමක් එතකොට අපි ඇලිච්චාරමුණු තියෙන අප කැමති දේවල් තියනවා කැමති දේවල් අපිට කැමති විදිහයට නොලැබුනාාම එතන ගැට් ඒ අරමුණ ගැටීමක් බවට පත් වෙනවා අපි අකමැති අරමුණු තියනවා අකමැති අරමුණ අපිට ලැබෙන්න ගත්ත හම එතනත් ගැටන්න හේතුවක් වෙනවා. ඒනිසා මූලිකව තරහායන්න හේතුව කැමතිදේ නොලැබීමයි අකමැතිදේ ලැබීමයි කියන මෙඳ මේ මානසික ස්වභභාවය අනුව පදනම් වෙලා ඇතිවෙන්නේ කියනෙ එක තේරුම් ගත්තු. ඊළඟට මේ තරහා යනවා කියනෙ මේ මමත්වය මුල් කරගෙන හටගන්න එකක් කියලා තේරුම් ගත්තතුත් මේ තරහ කියනක පාලනය කරගන්න හරිම පහසුවක් දැනෙනවා අපි හඳරනේ දැන් බැනුමක් ගත්තුත් බැනුම ස්වභාවෙන් ගත්තු ශබ් දෙයක්න බැනුම් කියෙන්ැ ඒ ශබ්දය අපි කන්දිකට ඇහෙනවා ඒ එතකට කන්ධකට වෙනත් චබ්දත් එහෙනවනේ එතට බැුම් ශබ්දත්ත එහෙන මේ අපේ කංලට එහන බැනම් සබ්දජාති දෙක්වයනවන මුලිකු අප හත්‍ර නෙමේ අපිට බනින බැනුහ අනුන්ඩ බනින බැනුම් කියලා නේද තැන් ගොඩක් කියලාට අනුන්ඩ බනිීම අපි ආසාාවෙන් ආරගනදල අසවැඩේ හොම කියල මද කියලා ඒගේන්න සතුටුවෙනවා හැබැයි අපිට බනින බැනුමක්ක හෝත් බලන්නකු මට එහෙම කිවනය කියලා අපි දුක්වෙනා. එතොට ඒ දුකත්තෙක්කම පටි ගිය හටගන්නවා කොට එතන තියෙන මේ මමත්තය අල්ලා ගැීීම වනේද මේ තරහා යන්න පදහන්න පැදිලියම් සස සන්ස ොඳ තැනකට මෙයාවා මොකද දැන් අපිට මේ ආයතන හරහන්න මේ හැමති වෙන්නන්නේ අලීම් ගැටීම් දෙකම් වෙන්නේ ආයතන අරා ත අපි ස්මනාන්තික දැන් ශබ් දැන් අපිටදන්න එක තමයි කියන්න මේ මේ ධර්මය කොහෙන් ගියත් සහ අන්තිමට එන්න එක තැනකට එතකට දැන් අපිට දැන් මේ ගැටීම ඇතිවන්න සවභාව දැන් අප තම අපට ප්‍රශ්නයක් වුණා අපිට ප්‍රශ්නයක් වුණනාට පත් අපිලබොයනු කාලබලලා යි මට හම කිවේ පිහිතම දැන් මේ මුදදාහරනකම කිවොත් උොනි දැ ගෙදර න්නක් කියන ගෙදර වැඩ කර කරනකට දුරකතරය නාදන තෙටයන දරකතනය ගන්නවා ගත්තාහම් මොකාක්හරි මෙ අපිතම මේ ගෙදරකෙන ආයතනක වැඩ කරන්නවන න එතනින් කෝල්ලක්න ඔයා මෙහම කරල්ලතින හම කරල තින මේ බෝම කතාවනා මොනු හරි චෝද ස කන මෙ අ ද ගෙදර දර වැඩ කර හිට එක ොක් වල්ලු දැන්. තැන් ලට කෝල්රහ ඔය හිටියා ට යිොට නවාදමට කි්වේ මේක මහාලොකු ගින්නක් බවට පත්වනවා නමුත් දැන් අපේ සවන්තය ර මුලින් මතක්කරා දැ අතර මේ අනිත්‍ය සංජාවද අපට මෙනෙහි කරගන්න පුළුවන් මේවාගේ ඉහම දේට අනනිත්‍යය තමයි දැ තැතකොට දැන් මේ ආවෙකොහටතුම මේ ශබ්දය සෝතද්වායට කනට තරාව ඇතුර කන කැන බලනවා දැ අපි අවි්‍යාපාන සූත්‍රවෙනි සූත්‍රවල ඕන තරන් සූත්‍රවල තියෙන්නේ ආයතන අනිත්‍යතාවයි බලනු තකට මේ කන අනනිත්‍යයි ඊළඟට බලනො අප ශබ්දය ඒකත් නිතින එකත් අනිත්‍යයි ත්‍රේද දෙනා එකකරු විඤ්‍යානය විං්ානය අනිත්‍යයයි ඒතුන් දෙනා එකතුව ස්පර්ශය අනිත්්‍යයයි ඊළඟට ස්පර්ශයෙන් සෑඇති විච්ච වේදනාවක් කතිීලාතින විදනාවක් ද ඇැතුවුණ දෙනර වචනය අර්මය එකතුවීම නිසා ඒක තමන් අකමැති අරමුණක් ඒ නිසාද වේදනාවක්ඇතිලනති වේදනාවත් ලඒ යතුර ඒ විදිට බලපුහම් සංති දැන් මේ ආයතන හයිෙන් අපට පස නෙන්නේ ගැටීම මෙන්නේ ඒ කාන්තම ආයතන හයි ඔය විදිහට බලන්න්න පුළුවන්න්නම් කෙනෙකොට අනිති සංඥාව මුල් කරගෙන කවදාවත් කේන්තියක් යයිද දෙ අප හැ මේ ඔය විදිහට බලන්න ටිකක් වෙලාව යනුවනි හහත්ත නිත්්‍යයි රූපයත් අනනිතේ චක්ු විඥානය තැන ඔවිදියටඇ ඒ අතගේදිගේ ලිවරයින අප හරට න එකක තැන සිහ යෙන්ට එක කහට ගියා කතියක් නහරි දැ කේන්තිය තැනවත නැවත මේ සන්ස ක්‍රාත්මක නවවා ඒකයි බලන ඒයි ප ෂනිකව ගැටන ස්වභාවය ඇතිවෙන පුළුවන් එකඇතිවට පුළුව හ හැබයි මේ දිියරු කරපු ෙනට න නනිත්‍යයෝක සද්්‍යම කක්ද කනීතය. සහරු වචටහර කිය එක මේකාර ප්‍ර පංච වශයෙන් වැඩි දියුණුරගෙනයන්න හරි හමයි තක දැ බලට ඒ ප්‍රශ්නයයි ජීවිතරවත් න්නේ එහම දැ මේ නිකම් ඇත්තරම බල බැලුවොත් මේ නිකං අන්‍යයම දේවල් ටිකක් කල්ල ගන නිකාම් පැටලිල්ලක් හදාගන්න අපහන්දඒකෙරය ැනු හල විදිර අනිත්‍යයාගේ හම හිතර ල්ලලා අපහපු බෙනනු හනකොට තරහ එනැද තරහ ද සත පුරදු කරපු හිතට අර පුරුදු කරපු ද ස්රහටයනවා එහෙමයි. එක සරයා කර ලබයි එකනම බැති එක ගොන කව්වරි බනිනවා බැන්නස බැනුමනීතයගේ ලෙහිතනවා ඊට පේ අයි සතියකින් තර අයි බනිනවා. ඇතුර බනුමනතයගේ ෙහිතු වෙලාහට විතරයි ත අයි සතියකින් බැන්නම අප සමහටට තරහයි ඇයිසනපුල එකකම සිහියෙන් හටිය නැත්තංසිහියෙන් හිටිය නැත්තන් සන්ත පහු අර විදිහටම ඇතියාටගේේ තිය නවා එහම ඒයකෙන්ද රහතන් වහන්සලාට මාර්ග පල්ලාබීන්ට ඇත්තටම මේසිහ හොඳටම යෙනවා මේක තියෙන ස්භාවේ දන්නවා මේ ආධ්‍යාත්මිකා එතන බාහිරාර්තනයන්ගේ ස්වභාවය දන්න. ඊළඟට මිශ් පර්ශය සවභාවය දන්නවා. ඊළඟට මවේදනාවේ ස්වභාව දන්න මේක ගතයුත්තක් නෑකිල උන්නහතර දන්න හම ඒ දන්නනිසා න්නහන්තරට තිංක කිසි ගැටෙන්ට කාරණයක් වෙන්න එෙම එතකොට ඒ විදිහට කල්පනා කලොත් ඔබත් ඔබේ හිත තුල ඇතිවෙන ආවේගයන් ්‍රමානු කූලව පාලනය කරගන්න පුළොන්. එක සැරේටම තරා එෙක නවතිනවා කියනක සාතිකඇදේ නමරු නමුත් අකමැති අරමුණු හම්බූේ ෂනිකව ගැටීමක් ඇතිවන්න පුළුවන් නමුත් ඒ ගැටෙන ස්භාවේ තවදුරටත් පවත්වාගෙන යන ගතිය මේ අනිත්‍ය සංඥාව තුලින් අරමුණු පරිහරණය කරන්න පුරුදුූන කෙනාට පාලනය කරගන්න පුළුවන් කියනක අපි තේරුම් ගැතයුතුව පවතිනවා තොර දැන් අපි මෙතන මේ නව විධ ආගාත ගන කතා කරනකොට මුල්ම තුනගත්තේ අතීතයේදී කරපු ද අහවලා මට අනර්ථය කළ දැනුත් අනාර්ථය කරනවා අනාගතත් මේ විදිහටම කරයි කියල හිතනවා අන්න එහෙම හිතනකොට එයා වර්මානය තුළ ප්‍රතිචාර දක්වන්න යනෝ ගිය සතිය මට මෙයා මේ විදිහට දැන්නම් අද කටවාහගෙන හිටියක් ලබන සතිය ොයි විදිහයට මෙයාක පුරුද්ධ කර ගන්න පුළුවන් ඊට පස්සේ මික නවත්තන්නේ හිට මම යාද මෙයාට හොඳවයි දෙක කියන්න ඕන කියල් නේ අප ප හන අතීතය සහ නාගතය කියන කල්පනා කරල ගොඩක්කයි වර්තමානය තුළ ප්‍රතිචාරදක් වන්න. එතකොට ඊට පස්සේ වර්මානය පසු කාලවා අතීතයකට යන බව ඇත්තයි. නමුතර යම් කිසි කියැන අතීතය සහ නාගතය කියන කාල දෙක හිත පාලනය කර ගත්ත නම්. වර්තමානය තුළ, අනවශ්‍යයදී ප්‍රතිචාර දක්වන්න නැතු ඉන්න පුළුවන් කමති කමතුතිෙන ඇතම දැකුඩක්න අත ීතය ගැන හිතලා දෙවර්තමානය දුක්කරදර පීඩායිකම් කිසි පුද්ලයකින් ෙනවනක් යයිතන් උපකල්පනය කරනට දැන්ති මේ මනිහගේමට ගැලවිල්ලක් නෑ හම ත්සරත්තිහෙමයි අපි මිගනගන්න කාලෙත් එහෙම එමනි මිනිසු කියන්න හැම දැමුත් මේ කිති බලන්ඩ මේ පුදුම වදයන්න දෙන්නේ මැරණකම් මේ වදේ විඳද වෙනක ති අරනාගතතිමු තිත්තනවා හම නාගතර කරෝධගන්න ඇවිල නො වැඩි කරගන්න වැඩි කරගන්න ජ ඇත්‍රමති මේකට මේ ඉවසීමක් තමයිති එහෙමයි අ මං ආල තියන ප්‍රහන්න කතාවක් එක මනුසේකුටක් කෙනෙ ැවිල එක සරේටම කමුලට ගැ්වලු නිකන් ඉඳල ගුටිකාපපු මනුසේ කම්ු අතකග හනවලු ඇයි වංසමට ගැහවේගේල් ඇති එහම හන්න ගම තව හන්න න නැගල අබපු හන්න ගැල. ඒතින් මෙයා පත්සෙන් පසර ගහිල් අරන් ුසුවින් ගුටි කන කන බේරිලලා අනු ඉති මට ගහන්න හිේතුව කියනවා. හේතු ඒ තමසර මතක නැද මට ඔරං ගොටන්ගෙල බැන්න්නේ ඇති මෙයා මට මතක ෑන කවදද ඉරිපස මෙයා කියන අවරුදු පහකර කලින්ගේ. ඒතුමමයා පුදදුුවවා හන අවුරදු පහකට කලින් බැට දැගහන්න දැංගහන්නේ ඒනිව සතුවතර ගිල ොරං ගොටන් දැකක් කෙල් එක අවුරුදු පහ ඔරන්ොටත් මෙයාග හිතේ. සතා දැ දැක ගමම කැත බව දැක ගමම ගැවවා. එතකට ඒවාගේ අවුරුදු ගනන් අකොච්චි මං අවදිමන් කතහාවම් තව වෙනිද පයන්නේ. අවුරුදු ගනන් හිතේ තියාගෙන? ඇබල තන අයර වච්චනය දැවර හට අය අපිතු ලස්සනම කෙනෙක්ෙල ද හතුරුව හිටියනක න්න හම මොල අවුදු පහම ලසනයගල් හිතන්නද එකවි කැත බව දැක්ක මකමැති අරබුණ කාපුුග මංම ප්‍රතිචාරය ක්‍රියාත්ම ක්‍රාත්මගුණා ඇහමයි ස ඇතරමති මේකේ අපි කරෝදයි ඉතින් ඇතරම් මේකෙ ක නීවරණයක් කියෙකත් අනිවාරය මතකතියාගන්න ඩෝ හමතර නිවන වරණය කරන ධර්මයක් අපි දැන්්‍යද්‍යාපාදේ හෙරකුට සහත දැන් බහෝදවා මේක නිකං දැන් අද නිකංකං පැෂන් එකට වගේ චයන මට හරි ප්‍රශ්නේ මට චූඩි දේට පවාකේන්තියනවාඒ හදා ගඩ බෑ එහම කියනවත්වාදෙන නමුත් මේක මහා බරපත ලකු සලයක් ම ආනන්තරී පාපරම පහම සිද්ධ වෙන්නේ මේක මුල් කරගන්න ඊීලඟට මේ විදිහට මේ නිවන වලක්වො නිවනව ධර්මයක් නම්. අනිවාරෙන්ම මේ සාන්තිය හිතේ සං්ඥවය නිවසීම අනිවාරයෙන් අපි හදා කන්නඩ ඔුන් අන එකක අපි හන් දැ කෝදෙය ව්‍යාපාදය පටිහ මොනෝකේ විදිරකි ගත්තත්. චෛතසිකයක්න සිල් හ චිත්තක්ෂණයයින ආයුකාය ද පැදි ඒක රැකගන්න බැරිහින්දන දිීර්ග සංසාර්සිට වැට වැටන්නේ මොහොතක් රැකගන්න මොහතක ආවේගේ පාලනය කරගන්න බැරිවීම තුළ මොන්න තරන්නම් සසරට වැටිලා දුක්විඳ නොවද මේ භවය තුළ වුණත් ඔය මොහොතක සිතවිල්ල රැකගන්න බැරිකම හිදන අපි හිරගෙවල්වල වැටෙන්නේ දඩුුවම් විදිී නොයවා විධක් අපරාධ අපචාර කරන්නේ කරලාන්තිමේතිී ජීවිතආන්දී දක්වාම දඩුවම් විඳන වේදනාවට පත්වෙන් එනිසා මේ සිත සිතවිල් රැකගැී සි ඇතිඩ සා තොදහනම හේතුව තමති මාන්‍යයක් ශේෂයම් බලපානො එහෙමයි මංවගේ කෙනෙකොට එහෙම කියන්න අටින්නෑ එහම මේ විදිර හිතලා ඇති අර ගොඩනගාගත්ත දෙයක් දෙයක් එනිසාම මානයේ නිසා ඥානයේ නති නානය න ානේ නතුනාවම් තමන්ට වෙන හා පේන්න ඒන්න එ. දැගු අප ඉතේරුන් ගත නවවිද ආගාතහා මේ හානභාග ධර්මණ කෙනෙක් පිරිහීම සඳහා හේතු වෙන සිතු වෙලි තිකක්මේ ඇතවරුණන අතීතය ගැන හිතන කොමද අහාවලා මටට අතිීතේද අනාර්ථය කලා දැනුත් අනර්ථය කරනවා අනාගතයත් මට මෙයා කරදර කරයි කියල හිතල ඒ සම්බන්ධයකෙන් තිකන්න දැ සමහර අය අපිහන්ඳරගේ තාම බැනලනෑ ට නගේ ලිතර අද තරහයි තරහ එහම හිනොනේ දේක සම වි අනාගතය ඇතරමද අතීත සිදුවීම් අර එක්ක ඒකනේ හිතේ තියන්නේ එහම අතීතය බැනල තියෙනවා වර්තමාන දැනුම් ඉතින් අනාගතය තඒකමයි කලයාාව හිතනවා එහමයි එතකොට බයින්්ඩ කලිමුක් කේන්තියෙන් ඉන්නේ එහම දෙැ සමහරුව ඉන්න පිහන්තරනේ බැන්න එක්කනෙක් හැබැයි සමහර ඔක්කෝමත්තික තරහ ඕනේ එහෙම අවස්ථාථ ේරනේද හමත්තා යන්ඒ උදාර ස්වාමීන් වහන්සේලා සම්පන්ධෙන් ගත්ත අපයාන්න වරදක් කරන්නේ එක හාමුදුරු කිය නවත් ඔක්කොම හා මුදුරුන්ට දෝස් කියල ඔක්කොමත් එකක තරහා වෙන එහෙම සවභාවයක් තියෙනවානේ ඒකතිස සමාජයේ හැටි තිහර එක පුද්ගිලික එක වර්ගයකට අයිති කෙනෙක් වැරද්දක් කර පුහම දැම් බලන්න සමහරලාට එක ජාතිකට අයිති පිරිසක් වැරදි කරන්නට පස්ස ප අපිහිතම දැන්ව ලක නපුරුම මිනිස් විඩන්න ක්තිවාගේ ඒරටේ මනිසු බහත්තරයක් එහෙම වන්නඩ පුළුව. එහම නමුත් බොහෝම කරුණාවමත්‍ර ති මිනිසු ඉඩ පුලුව අත ඉන්න පු ඉන්න පුුවන් ඒගේ පැවිදි සමාජත් ඇත්තරම දැමේ තිස් දහතක්මවන පැවදිි පිරිසක් ලංකාල් භික්සන් වහසලයින්න ඕකින් ඇත්තර වැරිදි කන්නා ැඩුවත්. මේ අත්තේ ඇගිඩි ගාන්ට වගේ එහැමයි ති ප්‍රසිද්ධිය එහෙම වැරදි කරනයි තිස් දාහෙන් අපි ගමු වැඩි මදාලයවරල පන්සීයක් දම න්න පන්සය වැඩි විශ් විද්‍යාල වලේවත්ත කොහ අහමරණය කලබල හම ඒ වගේ ගත්තොත් ඇත්තරතුකොට දැන්න විසි පන් දහක්ම තව හොඳයින ඇහැම ජනතෙක්න සංඝාටති දොස කොහමත්්‍රමනත් මේ අසරණව ඉතින් කාත් මේ ඉන්න පැවිද්ධකුට ඉතින් දොත් කිය අන්න ති බොහම ලේසිනි ඇහැමයි ප්‍රතිචාරය බොහොම හැමහිට දවන්නේ. ගිහකට එහම දොස් කියනන්න ගත් ෂණක ප්‍රතිචාර දක්වන ඕනේ දක්වනව හම හැදිලියවා අපි හන්දැ අපි අතීත කාරණ සම්බන්ධයෙන් ගත්තහාම එතකොට ඔන්න ඒකාරණා ටික මුල් කරගෙන තරහය නවා කියනෙ අපි දන්න ඒන්න තරහ පාලනය කර ගත යුතුයි නැත්ත පිරිහෙන්න්න හේතුවක් කියෙනකත් අප වටහා ගන්ඩ ඕන ඉට පසේ වර්තමානය සම්බන්ධයෙන් ගත්තහාම මේ වර්තමානයනෙ වෙයි ආයිත් අපි ගන්නවා තමන්ගේ හිතයිශී පිරිස සම්බන්ධ කලන හි අපය පහැලීමම් දැ මුලදිගත්තේ අප තමන්ට අතීතයේ සහනාගතය වර්තමානය අවේච්චානාර්ථය මුල් කරගෙන තරහයි නැහැටි. දැන්ගන්න තමන්ගේ හිතයිශීන්ට. හිතායිශී කෙලකිව හම කවද අපියන් දැන් ඇතරම සමහ තන්ගේ දැන්ක් හිතම යම්කිසි පුද්ජලයෙක් යම්කිසි පුද්ගලෙක්කෙන ඔයා විහපත්වෙලා යගේ බිරිඳ දරුවන්. ඒවාගේ ප්‍රියමනනාප ත තම ඔයෙ ප්‍රියමනනාපර්න පුද්ගලෙකුට ඉන්නවානි එමගේ තමන් ගොඩා ප්‍රිය කරන අය කෙනෙකුට අවඩක් කළේ මොනෝහරි කරදරයක් අතීතය කලා නං ඔන්න කේන්තිය නොදැන්ඟා තෙන සාමාන්‍යෙන් බලන්න සංස දරුවෙකුට මොනහරි දෙයක් කල්ලති බොද්දැම්ම ගරුවරෙක් වුුණ තද කාලේ ලමකොට ගැහෝත්හෙම දෙමවපියෝ කේතිගන්න මගේ පුතාට ෙහ කියලා වෙන පුතාල වන තර දඩුවන් ලබනව ලබ නව ඒ අඒයි සම්බන්ධෙන් එහෙම කේන්තියක් එන්න එන්න අර තමන්ගේ කියන මමත්වේ තමයි එ ඒ ප්‍රියමනප සවභාවයක්ත් එක මත්ව ත් එක්ක අර මුලින් කියපු ආකාරයටම අවඩක් කළේ අවඩක් කරයි කරන්නේ කියක් කේන්තිගන්න ක්‍රෝධී ඇතිවෙන කරම තුනක් එහෙම එතොරඒ ප්‍රියමනාපකම දැන් අම්මල තාතලාට දරුවන් සම්බන්ධය ස දරුවන්ට අම්මතාත සම්න් මගේ අම්මට තාතර මෙ මේ විදිාවට අගරි මගේ නොවනට මහත්තයට මේ විදිහටාව ඩක්කලා කියල එහම හිතෙෙන පුොළො දැන් සත්තු සම්බන්ධය නතෙහුණ මේ මිනිස්සව සබන්ධය විතර තමන්ගේ බල්ලට මොකක් කරේ උනාම හමත් දැක් සහල පහුගේ කාලේ දැක බල්ලොට වැඩි කියය යිට ැහෙම මොකද මේ ඇත්තටම මොකදේ අර තමාගේ මේ සතාට තමක් එකට මේ මත්තුවයි ොද කළු ලක්හරරි තමන්ගේ එහම නං අන්න එතන්න තමර පති ්‍රශ්න ය හම එතොර දැ තමන්ගේ සතිකුට යමෙ කිරිහර කරානං අන්න ඒ සම්බන්ධයේතිිගන්න. තමන්ගේද තව සමහර ඉදෝන පිහර මෙහෙම දැන් කුුල්ලු හරක් සම්බන්දිින් බොනහරි කරදරයක් රිහැරයක් වෙනකොට කීන්ති ගන්න නෑ එවන අලි සම්බන්ධය හරියට කයින්දියන පිරිසක්කින් ඒක තමයි එත්තන තමමාල් ග්‍රහණය කරගත්ත ද දැගේ වෙන අරමුණක් යති අරමුණක් තිිබෙන එක එහෙම එතකොට දැන් සමාහට දැන්න නැත්‍රම ය කියන සත්ව කරුණාව තියෙන හැම සතකටමයෙන් සමානවතියෙන්න්නේ පැන එහෙම නෙවෙයි ංගේ ිවල්ල ඔයවට දඟටනාගකිවල්ලට සමහට බල්ලු කෝඩු කරන තියාගෙන එගේ නොඒට දේවල් තියාගෙන බොහෝම අවිංසාවාදී මූුණක් පෙන්නගෙන ඒ ඉතනක් තියෙන ක ෝදේමයි එහෙම ො වෙන තැනකට ප්‍රහාරයක් එල්ල කරන්න ැ වෙන තැනකට චෝදනා කරන්න අර නැතුවේ ආලියට ඇති කරුණාවක් න වෙත එහමයි. හමන දන් මාලුක කටුරගෙන විසිතුරු මාළු ඇති කරන එකට අතය අය විරුද්ධ වෙන්නන්න නෑ මුූද ඉන්න මාළු මුූදරදාන්නන මේ ගිවල්ල බූතල්ල වෙට හංකිවල දාගෙනන්න ඔන්න නෑන කියල ඒ පටු පරමාර්ථ ශ්්‍ර සිද්ධකර ගැනීම සඳහා ඒ අය යම්යම් ක්‍රමපයන් භාවිත දැන්හෙමනම් කොත්තර මේ මේ රටේ සත්තු මරමා . එතකට ඒවාට එහෙම කෙලීම විරද්ධවේ නෑන හෙමද දැන් අපිතු අපිේම වියන්ගේහ ප්‍රශ්න අපිතු දැ පිහරකට අලිය හෙම. ඇති ඇතකොට ඒ අතට බොහො මුොදර සල කලා අන්ක ඇතාගේ ලොකු පික්නි සරුවත්යක ධාතු කරඩුවක් ස්ේතබාගනය එමයි මං හල්තින අපිහ කැලෙඉන්න අලින්ට වැඩිය ග්‍රාමවාසිව කියැනෙමේ මිනිස්සුම් ඇති දඩිරනාලගේ ජීවිත කාලයත් වැඩි දීර්කාශ වැඩියමනකද හේතුව අපිහන්තරණනි දැන් ගොඩක් අලි කෑම නැතිකාලෙට කකුලෙන් ගහලිවරවෙල තනකොල එහෙම මේ ගලවගෙන කනු එතකට තනකොල ගලවෙලා හොඩෙන් ගැසල තම එකන් නමුත් යම් කිසි ප්‍රමාණයක් වැලියාදිය ඒ තනකුළලත් එක බඩටේ එතුර නොගැලපෙන ආහාර එයාලට ජීවත්වීම සඳහා තියෙන දේකින් ය පෙන්ෙන සිද්ධ වෙන සි බැයි අ මිනිස්සුන්ඇ සුරෙයි ඇති දෙඩි කරනා දීට හොඳට පිරිසිදු කරලා තියෙන නිසා දෙ අ අරවිදියට මේ හොඳ ආර ලැබෙනකොට ජීවිත කාලි වැඩි අර වැලි කාලා ඊට පසයාලගේ දත් ගෙවිලා දත් හැලිලා අවශ්‍යකා මේ විදියට ආහාර ගන්න දැරවීම නිසාමක ඉක්වට බැරෝඒ පර්මා ඉදිින් නැතුව මරයට පත්ව හ කැපිල් මේෙන් කියන දැම් ග්‍රාම නැත්තම් මේ මනුස්සවාසේ මේ සත්තු ඉද ඕන කෙනෙක දෙ මේ කැලයින් නොක මාලි ගමටගේ අල දියා ගන්න කිය පැදි මෙහෙම දැම්න්නේ මේක මේ සමාජ මට්ටමෙන් ගත්තහ මේක ලොකුවට අල්ලගෙන දඟලන්න දෙයක්න කෙනෙක එ හැම කෙනාව තේරුම් ගන්නඩ ෝ නති ඇත්තට මතකට දැන්වුන් අපි ේරුන්ගන්න ඕන මන්ගේ හිතායිෂන්ට යම් කරදරයා කිරිහැරයක් ඕවන මන්ගේ කියල තමන් අල්ලගත්ත දෙකට අන්නේ සම්බන්ධෙන් තරහයම ඒ හිතායිශීන්ට විතර නෙවිනේ ද අප හන්ඳ සමහරුන්ට අම්මට තාතර බනිනික තිසගන්න පුළුව නොනට මහතර දට පුතාට බනිි කිවිසගන්න පුලවේ සත්තුවුන්ට වෙන්නට කිසිගාන්න කරදරකර කිසිගානන්නේ එඒතරන්නේ ජාතිතයට ආගමට හැෙන ගෙහුවත් සමන්න සමහර ලා ඇබයිහන පක්ෂට බැන් හ රටකගේ ර ඒ ග්‍රහණය කරගත් විදිරට ඇතරම් සංස දැන්ව සමහරට ගවල්ලල අම්මතාත්තා දරු පක්ෂේ නිසා කොත්තර බෙදිලයින්න ඇහෙමයි එවෙලාට පොදුම විදිර දේශ අපේ ශහන්ස කනක හිලෝට ම කියන කතාවනේ ඇතරම පක්ෂට පුදුම විදිහට මෙ ද සක්හෙම කිවොත් ලකට කිපිෙනනවත්තා මන්ගේ පක්ෂනායකයට පක්ෂයට යම්යම් දෝෂාරෝපන එල්ල කරනකොට අම්මතාතා දූදරු සහදර සෞදර සම්බදතා පවා ගිලිහිලා ගිහිල් රඩු සරුවල්ල නවස්ථාවති ති ඇතරම් සහ ැම් බල ම ප්‍රිය කරන කෙනෙක් මොවරදක් කරත් පුහුදුන් ගතිය තමන් අපි ඇතින් වනත්ඒ වගේ දෙවල් ලඩ පුළුවන් අපි ප්‍රිය කරන කෙනෙක් ඇති වරදක්ුණු තේක අපි එත අපිටක් සංඟවාලන්න උත්සා සගවාලන්න තුසඟ සාධහරණය කරන කරනහම අප අක්කම ඇතිකම කෙනෙක් ඇතිෙන් චටි දෙයක් වුණත් මේ බලන්න බොන අපරාධද ප එපන තියෙන්නේ අර මේ ගැටෙන අරමන සන්දයෙන් අගතිගාමීවීම තමයි සන්දය අගතිගාමීම එහම ඉඩපසිදැන් අපි අවසානවශයෙන් සාකච්ඡයක් කල යුතු කාරණතුන තමයි එ තමන්ගේ තරහ කාරය සම්බන්ධයන්න තරහකාරයන්ට යම් හිතසුව පිණිස වෙන දෙක් නම් ඒ එක දරාගන්න බැරි ගතියර නත්‍රමශහන්සේ අපට වර්තමානම සමාජයෙන් කොතර පියේනවා අපි හිතමූ යම් කිසි පවුලක් ඉන්න අපි ඒ පවුලේ සහෝදර සහෝදුර න්නයන් පිරිසාක සහෝදරෙත් මේ සහෝදර පිරිසමක් මැතිම පුද්ගලයට උදවකරන එම මේ ක්ක නංගලාට හොදරම ේන්තියන මේ බලන්න්නම මේ අපේකා මොනු පිස්්ුවද අපිට මේ හෙමදාව වැරදි කරන මේ මනුස්සයාට මේ නුේ අපේ මල්ලි උදව් කරන කියලා කේන්තිගායම. ඊළඟට දැගේ අතීතිං හුදව් කලා කලා කේන්තිිගන්න. වර්තමානෙන් මොන හරිදි සංග්‍රහයක්ක් නවන ඒත් ොන්න කේන්තිගන්න. හම. ඊළගර වාමිනාන්ත අනාගතෙන් හිතලා මෙයාවි දිරියටත් මේ මිනිියා දිගටම් මේක කරන යඇකල් හිතලා කේති ගන්න එකන හවලා මගේ තරහකාරයාට උදව් කර උදව් කරනවා යක ගොඩක්ම පවල් අතර තියෙනවා දැන්හම සහෝදරය වෙලා බලන්ඩ අපි විරුද්ධෙවන්ට උදව් කරන කිය හෙම කොතරත් මිනිසු කියන කතාාව හෙම? ඒ තම කේන්ති ගණ් එතනේ කාරණ තුනත් හේතුවෙනවාද සමහර වෙලාවට මේ බලන්න ගුවරහා මුදුරු ගමින් මිනිසුන්ට මොකක්කත් කරන්න රටේ අට නහම තැම තැන් තැන හිල්ල උද්කරන අරසාාන්ශේවාවල් කරනවා ගමට කිසි සැලගිල්ලන්න ඇගල හිම කේන්තික නවස්ථ කේතිය මේ අපි කොටින්ම තේරුම් ගණ්ඩෝන කිසිීම දවසක කේන්ති ඇතිවෙන්න ඇල නර්මුණක්ක් එම අස්වාද ජනක අරමුණක් එක කේන්තියක් ඇැතිවෙන්නේ ගැටෙන අරමුණත් එක්ක මයිකේන්තියතිවිෙන අපිට හොඳරම තේරෙනවා සිට්ටික දිහහා බලකුට දෝමනක් සහගත පටික සම්පයුත්තා සංකායක සංකාරය එ ගැටෙන අරමුණක් කම්බුණ හම තමයි කාන්තයම කේන්තියන් එහම එහම ැතු ගැටන අරමුණක් නැතු අපි මුලිමුත් අවධරණය කළ අපිට කයින්තියන්ට හේතුවක් වෙන්නීම නැ එහම. එතකොට අපි පාලනය කර ගත යුත්තේ ගැටෙන අරමුණදු ගැටීමද. ගැටීම ද අරමුණ හ අර්ුණ පාලන අබුණ ැීම ීම හම එකර දැන්ඇතරම ගැටීම අපි පාලනි කර ගන්නු ඒකට ඇතින් ඇතරමර අප ඒකත් අවසාන වසේකයන් ඕන මේකට ඉති තියන එක මෞස දේතමයිද අයුනි සෝ මනසිකාරයක් මේ ගැටීමත් නිසාන ෙට නර්මුණත් නිසා අප ගැටෙන් එක හෙම තියෙම මේ පාලනය කරගන්න තියෙන හොඳම වස්ස දේතමයි මෛත්‍රිය ඉවසීම එකකෙන් කන්තිී බලම් බලානිකං කන්තීපරමන්තපෝ කන්තිහිෝන විජති මේ එහැම දේකේ හැම වචනයකෙන් බුදුරජාණන්තේ වදාළේ ඉවසීම තරම්ගෙන යහප තක් මේ කට නෑ එහම එනිසා ඉවසීම කියෙනෙ එක තික පාරමිතක් මුක වසන්ඩ බැරුුණොත් අපට දැම් පැවිද් දෙකුටුනත් නේ පැවිද්ධ සාර්ථ කර ඉවසීම කියල කියනක ජැටීම පාලනය කිරීමට විරන්න ැලීම පාලනය කරන්න ා කිරීමටත් දැන් ඇතම දැන් ඒක පාලනය කරන්න කරන්නයි තියෙන හැකියාවත් ඉවසීමක් තමයි එහ ැබයි ජැ එක ප ඉවසීම කියන එක කියන දැන් ීත පුදන් සම්්ාන්ස යම් කිසි දෙයක් පර්ථ දෙක් තියනවා අර්ථ දෙක් තියම අපිතරුන් අපිට අංකප දෙයක් දෙනවා අප මේක ඉවසනවා එඇහම. දේවසීම අපිට අනර්ථ කර ආරාධනාවක් කරනවා අයිතකොට අධීවාසේසි බගවා තුන්හි භාවේ බුදුරජාණන් වහන්සේ නිහඳව ආරාධනාව ඉවසෙන් පිළිගත්තා ඉවසවා කියන එක ඒම බලනට අප ර්ථතුනත්ය නවල හම දැනා අලුත් අර්ථයක් මතුකර ඇහම මම කිවේ දැන් අපි ඉවසන්න ව කියල කියෙන් අපි අකප දෙයක් අපට දෙනෝ එම එතකොට දැ අපි ඒ පිළිගන්න ඒ පිළිගන්න හැම ඒ ඉවසීව එයා යනර්ථයකර පිි පවතිව දැ අපි හිතම කෙලෙස් ඇවිස්සෙන අරමුණක් තියෙනවනම් එතනදී ඉවසන්න පුළුවන් කියල කිය කෙස් අවුසගන්න නැතු ඉන්න එක එතැන් දැන් අපි කෙලෙස් අරමුණක්කදී ඒ අරමුණ ඉවසන ව කියලා කියන්න සංස ඔහ සංසිහිතන විදිහට මෙහෙමයි. අක්හම සූත්‍ර ඉවසනය නැතිකම ගැන එහම එකත් ය ගෙනවාවන ඒවාගේ ඉවසන ස්වභාවයක් තියෙන දැන් අපිට පුළුවන් අපිහන්තරණේ කෙලෙස් අවස්සාගන්නේ නැතුව ඉවසන්න ඒකත් තරන්ති පකමන් තපුෝ කියනත් සීලයක් ගන්තිගුණයට වැටනවා එහෙමයි. ඒ ඒ විදිහට සේලවන්තව කටයුතු කිරීම තුළ සමාජ පරිහානය ගොඩා කොලක්කුල් ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තරම සහ අපි ඒ අවධහරණය කරන්න ඕන දැන් අපි හැමෝමහිතන්්ඩෝන විවසීම කෙනෙකින් ගම්න සාමාන්‍යයක් න දැ බරපතල කාරණා අපි සා කතා කරන්නනකොට ආනන්තරී පාපකර්ම මේ ගැටීම ගැටියීම නිසාවෙෙන විපරයාාසය වනාසේ. මේ කරෝදය එම කකෝදය යුත්ත පුද්ලක හිත හැම ලේීම එකගන් ගිනි ගොඩක් වගේ කවරුත් ලස්සනටින්ට කැමති අරෝධන සූත්‍ර සඳහන් වෙන හ මේ ගැගන්නවට කැමතිනෑ මොන්න නිදාගන්නෝටක් කැමති න හමිකරෝදේ තියෙනකොඩටකොට ගැන කහොමර අන්තිමීති බලකට දිහාත්මිකවත් භෞතකවත් පරිහානයට පත්වෙන්න හේතුවෙන ප්‍රධානම අකුසැලසයිකසිගඇත්තමයිකය ෙමන මේ පාලනය කරන්න බොහෝමුවටනා මෛත්‍රය අනිවාර්යෙන්ම පුළුවන් තරම් මෙත්තා මෛත්‍රී භාවනාව අපි ප්‍රගුණ කරන්්ඩෝනෙක් ප්‍රාථමික පුංචි භාවනාවක් නවේ. ඉතාම වැදගත් වටිනාව භාවනාවක් මේ ගැටීම පාලනය කරන්න. මෛත්‍රී තුළින් දේශය පාලනි කරගන්න වගේම. අනිති සංජාවතුලින් මේ අරමුණව තිය හැබැ ස්භාවය තේ රුන් ගත කරාට මේ කියන වේශය කරෝධය, රාගය කෙලෙස් සහමුලින්ම ගලවල විනාස කරල් දාන්න. හැකියාව තියනවා ඉතිං මේ නවවිධ ආඝාතයන් කියලා කියන්නේ හාන බාගේ ධර්ම සත්වයාාව අපි පිරි සඳහා ඇදළදාන සිතුවිලි ඒ සිතුවිලි වලින් වලැකීම සඳහා අපි වෑයම් කරන්න මුක්සාවර්තයෙන් ඩර තිං අද අපට ඒ කරුණු පැහැදිලි කරදීම සම්බන්ධයෙන් අපේ කල්්‍යයාන මිත්‍රනායක මාහිම පණන් වහන්සේට අපේ බෙහෙවින්ම පුුණ්‍යාන මුදනා සිද්ධ කරනවා නීිත කාලවේලාව අවසන් නිසාමීට වැඩි අපි සාකච්ඡාවදීරන්න බලාපරොත්තුවන් එන හාන භාගිය ධර්ම නමේ ගැන තමයි අද අපි සාකච්ඡා කළේ නවවිධ ආගාතයන් ගැන ඉතිං අද මේ උතුම් සාකච්ඡාව සඳහා දායකත්වය දරා කටයුතු කළේ කඩුවෙල බූමිරි අංක දෙක කීල්ස් නිවාස වල පදිංචේ සුනිල් අට ගොඩ මහත්ම ශ්‍රීමාට ගොඩ මහත්මිය ඇතුළු ද දරු පිරිස විසින් උපන්දින සමරණ පින්න තුන්ට ආශීර්වාද කරන්න පරලූ සපත්ඥාතියට පින් අනමෝදාන් කරන්න මේ පීකම කළ බොහෝ දෙනාට ධර්මය අසන්නට ඉඩ අවකාශ සලසාදීම තුළ පහළ කරගත් උතුම්පු සල්බලෙන්ඒ පරලූසපත් සියලු ඥාතීහ සුව පත්වෙත්වා කියල ප්‍රාර්ථනා කරන. සියලු දෙවියෝධ පින් අනමෝදන් වෙත්වා ප්‍රේක්ෂක ඔබත් ඒවාගේ මු දායකත්වේ ධරනාටකොට පවුලි සෑම සලු දෙනාමත් ඒවාගේ මු පන්දින සමරණ සෑම දෙනාටමත් පොද ව ලක්ක සිලුව ඇසි හැමටත් දෙවියන්ගේ ආශීර්වාද රැකවරණ සිද්ධ කරත්වා කියලා දෙවියන්ටත් පින් අන මෝදන් කරන. උතුම් කුසල් බලෙන් ඔබාපි හැම දෙනාටම සියලු සංසාරයක දුකහගෙන් තරව ලැබෙන උතුම් අමාමහ නිවන්සු මත්වේවා කියන හන දෙ අංගම පැතුම සමගින් ධම්මානුපස්සනා ධර්මසාකච්ඡාව තුලින් අදට සමගන්නවා තුනරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් පින්වත් ඔබ හැම දෙනාටම සියලු ශාන්තියම වේවායි ඉත සිතිින් ප්‍රාථනා කරනෝ හැම දෙනාටම තෙරුවන් සරණයි.